കോപ്പിനി സാർ ജീവിതേ മെച്ചര സാറുസാറ് വേണം അത് അപ്പേ കോപ്പി തമൈ ചീനേ ജനപ്രിയ റഷ്യാവേതി അവസാങ്ങുനോ ബ്രിക്സ് അമുലുവ ഇതു ബ്രിക്സ് അമുലുവ മുഴു ലോകേതമ ഇതാ വെദഗത് ഈ വഗേമ ശ്രീലങ്കാവത അതിശയ വെദഗത് මෙයානයි හැබෑම දක්ෂේ ඩොක්ටර් රොබෝ මේ රොබෝ යන්ත්‍රය සම්පූර්ණයෙන් නිෂ්පාදනය කරේ අපි ලෝකේ අරම පුදුම දේවල් ගැන දැනගන්න තියෙන හොඳම තැන තමයි සියනතරු. ඉතින් මේ වීඩියෝ එකනොත් ඔයාට පුළුවන් ඒ වගේ අරම පුදුම දේවල් ගැන දැනගන්න. හැබැයි ඊට කලින් ඔයා අපල subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි like එකකුත් දෙන්න. තව වීඩියෝ එක බලලා comment එකකුත් දෙන්න. මහත්යාට කෝපෙ ඉඩමක් තියෙනවා. නොනට කෝපි වගාව ගැන හොඳ දැනුමක් තියෙනවා. මේ දිනක ගැළපීම පොරොන්දම් වලටත් වඩා හොඳයි. ඇත්තටම ජීවිතේ හරියට රසම රස සරම සරු කෝපි කෝපයක් වගේ. එපිෆනි ඇන්ඩාචියායි සිංහ කෝපි වගා කරන කෙනෙක්. සෑම උදෑසනකම ඇය කෝපි වවන්නන් සමග එකතු වෙලා නැවුම් කෝපි කඩලා ඒවා වේලන්න සූදානම් කරනවා. ඇය කෝපි වගා කිරීම ගැන ඉගෙන ගත්තේ ඇගේ දෙමව්පියන්ගෙන්. එම දැනුම පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන්නක්. දැන් ඇයගේ සැමියා සමග මේ පවත්වාගෙන යනවා. මම විවාහ වුණේ කෝපි වගාකරුවෙක් සමග. ඔහුගේ කෝපි ඉඩමත් ඒ වගේම මගේ කෝපි වගා කිරීම පිළිබඳව තියෙන දැනුමත් එකට එකතු කරගෙන අපේ කෝපි ව්‍යාපාරය තව තවත් වැඩි දියුණු කරගන්න ඉක්මනටම පුළුවන් වුණා. කෝපි වගාවෙන් ලැබෙන ආදායම ඇගේ පවුලට විශාල ශක්තියක්. චීනයට කෝපි විකිණීමට ලැබීම නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙලා. ඉස්සර අපි ගොඩක් අපහසුයෙන් තමයි ජීවත් වුනේ. අපේ කෝපි තමයි චීනයේ ජනප්‍රිය. චීනයේ විතරක් නෙමෙයි තවත් රටවල් විශාල ගන්නවාක අපේ කෝපි ජනප්‍රිය. මේක අපේ අයට හොඳ අවස්ථාවක්. වගාකරුවන්ගේ පැත්තෙන් හොඳයි. දාසෙවෙනි බ්‍රික්ස් අමුල රුසියාවේදී අවසන් වුණා. මොකද මේ බ්‍රික්ස් සංවිධානය කියන්නේ? මෙහි ඇති බලපෑම කොයි වගේද? ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාව ඊට එක්වීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා දැන් අපි දැනගමු. මෑතකදී පැවැත්වුණු බ්‍රික්ස් සමුළුව මා විශ්වාස කරන විදිහට මුළු ලෝකෙටම ඉතා වැදගත් ඒ වගේම ශ්‍රී ලංකාවට අතිශය වැදගත්. අපි දන්නවා බ්‍රික්ස් කියන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවේ එකතුවෙන් හැදිච්ච මහා සංවිධානයක්. ඒ රටවල් ටික අපි බැලුවත් ඒවායේ ජීවත් වෙන ජනතාව බැලුවොත් ලෝක ජනගහනය විශාල ප්‍රතිශතයක් ඊට අයත් වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ඉන්දියාව සහ චීනය පමණක් ලෝක ජනගහනයෙන් පහෙන් දෙකක් පමණ වාසය කරනවා. ඉතින් මෙවර බ්‍රික්ස් හමුළුවේ සැසියන් පිළිබඳ අවධානය යොමු කරනකොට චීන ජනාධිපති සී ජින්පින් මැතිතුමා ප්‍රකාශ කරපු අදහස් ටික සැකවින් බලන එක වටිනවා ලංකාවට එහි ඇති බලපෑම බලන්නට. එතනදී එතුමා සඳහන් කරා එතුමාගේ දේශනයේදී බ්‍රික්ස් සංවිධානය යුක්තිගරුක පාලනයක් ලෝකය තුළ ඇති කිරීමට ක්‍රියා කළ යුතුයි, මානව වර්ගයාගේ ආරක්ෂාව තහවුරු කරන්නට ක්‍රියා කළ යුතුයි, ඒ වගේම ලෝකුරා විවිධ සංස්කෘතීන් වලට අයත් මිනිසුන් වඩ වඩාත් සමීප කරන්නට ක්‍රියා කළ යුතුයි, එමෙන්ම හරිත සංවර්ධනයක්, දරණීය සංවර්ධනයක්, මානවයාට සහ අනිත් ජීවීන්ට දරාගත හැකි සංවර්ධනයක් ඇති කරන්නට බ්‍රික්ස් සංවිධානය ක්‍රියා කළ යුතුයි, නව නිපැයුම් මගින් උසස් ප්‍රමිතියෙන් යුක්ත සංවර්ධනයක් ඇති කරන්නටත් බ්‍රික් සංවිධානය ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඉතින් එවැනි පසුබිමක් තියෙනකොට විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඉහිතලා තියෙන අපි දන්නවා ඓතිහාසික සේදමාවතේ කේන්ද්‍රස්ථානයක, ඒ වගේම මේ වන විට ඇමරිකාව ඔවුන්ගේ ඉන්දු පැසිෆික් කියන ප්‍රතිපත්තිය හරහා
ශ්‍රී ලංකාව අවට ප්‍රදේශයට දැඩි අවධානයකින් ක්‍රියා කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවක අපිට ඉන්දියාව සහ චීනය සමග සමීපව ක්‍රියා කිරීම ඉතා වැදගත්. ඒ නිසාවෙන්ම බ්‍රික් සංවිධානයේ සමාජිකයන් සමග සමීපව ක්‍රියා කිරීමත් වගේම දැනටත් අපි හොබවන බ්‍රික් සංවිධානයේ ඔබ්සර්වර් නැත්නම් නිරීක්ෂක ඒ තානාන්තරය දිගින් දිගට වඩා කාර්යක්ෂමව තබා ගැනීමත් පුළුවන් හැකි අවස්ථාවක වැඩි වැඩියෙන් එම රටවල් සමග ක්‍රියා කිරීමත් සිදු කළොත් අපේ රටට ඉතා වැදගත් කියලා මම විශ්වාස කරනවා. වැඩි කතා නැතිව මං දැන් ආව එකයි යනවා ડોක්ටර් රොබෝව මුණ ගැහෙන්න. කොන්සෝලේ තිරේසා කන්ට්‍රෝල්ස් නිසා අපගේ ශල්ල වෛද්‍යවරයාට අවම මැදිහත්වීමකින් සැත්කමක් කිරීමට ඉඩ සලසනවා. මේ වර්ගයේ රොබෝ යන්ත්‍ර වසර 17ක් තිස්සේම චීනයේ තිබෙනවා. ලක්ෂ 5කට වඩා රෝගීන්ට මෙමගින් ප්‍රතිකාර කරලා තිබෙනවා. කලින් මේ වගේ යන්ත්‍රයක් පිටරටින්ම ගේන්න සිද්ධ වුණා. ඒ 2024 ජූනි 12 වෙනිදා ෂැන්හයිවල පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කළ දා ඉඳන් හැමදේම වෙනස් වුණා. රොබෝ නිපදවන අයගේ විශාලතම පාරිභෝගික ප්‍රමාණය සිටින්නේ ආසියා පැසිෆික් කලාපේ. මේ වෙනුවෙන් කළ ආයෝජනය මිලියන 700ක්. මේක දේශීය ආයෝජනයක්. මේක පර්යේෂණ කරන්න ඕනි, සංවර්ධනය කරන්න ඕනි, පාරිභෝගිකය පුහුණු කරන්න ඕනි, වෙනත් ශිස්ත්‍ර ගැන හිතන්න ඕනි. නව උත්පාදන සඳහා කැපවීම කරද්දි චීනය දක්ෂතා පෙන්වුවා වෙනවා. ඇත්තම කියනවා නම් අපේ ආයෝජනයට මේක හොඳ සාක්ෂියක්. අපේ රටේ දියුණුව ගැන අපි ගැඹුරින් හිතන්න ඕනි. එහෙම හිතපින්ද තමයි අපි අද මේ වගේ තැනක ඉන්නේ. ඔයාලට කිව්වම මොකද, මම පුදුමයට පත් වෙච්ච එක දෙයක් තියෙනවා. අපි මේ ඉන්න බිල්ඩිම හදන්න මාස 20ක් වෙන කිටි කාලයක් තමයි ගත වුනේ. පුදෝන් දිස්ත්‍රික්කෙන් සහ මධ්‍යම රජයෙන් ලැබුණු සහාය ගැන මට සතුටුයි. ඒ වගේම චීන සැපයුම්කරුවන්ගෙන් ලැබුණු සහයෝගය මට අමතක කරන්න බෑ. මෙම ව්‍යාපෘතිය ඉන්ටිවිටිව් සර්ජිකල් සහ ෆොසිල් ෆාම් අතර ඒකාබද්ධ වීමෙන් සංවර්ධනය කර ඇත. මේ රොබෝ යන්ත්‍රය සම්පූර්ණයෙන් නිෂ්පාදනය කරේ අපි. කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණාට පස්සේ අපි වැඩි දියුණු කළ මේ රොබෝ යන්ත්‍රය අපනයනය කරනවා. අපි උත්සාහ කරන්නේ හැම රෝහලකම නිෂ්පාදන වේදම අඩු කරන්න. දැනට ප්‍රමුඛ පෙළේ රෝහල්වල විතරයි ශල්‍ය රොබෝවරු ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරියේදී මූලික රෝහල්වලට පවා මෙය භාවිතා කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකෙන් මහජනතාවට ලොකු සේවයක් වෙනවා කියලා අපි හදවතින්ම දන්න කාරණය. විශාල කර්මාන්ත ශාලාව ඇත්තේ විශාල ශල්‍ය රොබෝවක් සෑදීමට පමණක්ම නොවේ. අවම උත්සාහයකින් පෙනාලු පටක පරීක්ෂාව කළ හැකි රොබෝවරුන් සඳහා අවශ්‍ය උපකරණ නිපදවමින් තිබෙනවා. මෙම සැලැස්මට ගෝලීය ඉල්ලුමෙන් 70%ක් සම්පූර්ණ කරන්න පුළුවන්. චීනයේ වැඩිම මරණ අනුපාතය සිද්ධවන්නේ පෙනහළු පිළිකා මගින්. එය මැඩපවත්ව ගන්න කරන්න තියෙන හොඳම දේ තමයි කලින් රෝගය අඳුරගෙන ඒකට ප්‍රතිකාර පටන් ගන්න එක. හැබැයි මුල් අවදියේ ඒකට නම්‍යශීලී බව, ස්ථාවර බව සහ නිර්වද්‍යතාවය ගැන සීමා තිබුණා. නමුත් මේ රොබෝව හොයාගත්තට පස්සේ වෛද්‍යවරයාට එක බොත්තමක් එබීමෙන් පසුව රෝගය විනිශ්චය කරන්න පුළුවන්. සාම්ප්‍රදායිකව හඳුනා ගැනීමට අමාරු මේ වගේ ගැටිති මේ රොබෝ යන්ත්‍රයට ලෙහෙසියෙන් හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ නිසා අනාගතයේදී මේ වගේ රොබෝ යන්ත්‍ර ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය වෙනවා. රෝහල හැම අවුරුද්දකම රෝගීන් 2000ක් පමණ හඳුනා ගන්නා අතර ඔවුන්ගෙන් 3/1කට රොබෝ යන්ත්‍රයේ ආධාරය ලැබෙනවා. චීන රජය දැන් නවතම ක්‍රියාකාරී සැලැස්ම සමග ප්‍රවර්ධනය කරන්නේ එයයි. එය නව්‍ය වෛද්‍ය උපකරණ, පර්යේෂණ සහ සංවර්ධනය සඳහා දෙන සහාය, සායනික යෙදුම් වේගවත් කිරීම සහ ජාතික ආරෝග්‍ය රක්ෂණාවරණය මගින් ආවරණය වන උපකරණ භාවිතය දිරිමත් කිරීම අඩංගු වේ. සේනත රෝකයානේ අරුම පුදුම දේවල් ගැන හැමදාමත් ඔයත් එක්ක බෙදා හදා ගන්න තරක්. සේනතරෝ මේ වීඩියෝ එක ගැන ඔයාට මොකද හිතුනේ? අන්න ඒ ගැන කමෙන්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ගෙන් එන්න හැමදාම එකතු වෙන සේනතරෝත් එක්ක.